ජයගමු ශ්‍රී ලංකා ජූනි 14 සහ 15 හලාවත ශාලි කොරයා ක්‍රීඩාංගණයේදී. මම ශාමලී කරුණාරත්න අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. ජාතික ගිණුම් සකස් කිරීමේ සහ ප්‍රකාශයට පත් කිරීමේ නිල වගකීම දරන ජාතික ආයතනය තමයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. 2007 වර්ෂයට පෙර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා මහ බැංකුවත් ජාතික ගිණුම් ඇස්තමේන්තුව සකස් කරා. නමුත් 2007 වර්ෂයට පසුව මෙම කාර්යයේ නිල වගකීම උසුරන්නේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. ඒ අනුව 2007 වර්ෂයට පසුව සෑම වාර්ෂිකවත් කාර්තුමය ලෙසත් මේ ජාතික ගිණුම් ඇස්තමේන්තුව කරලා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරනවා. මෙම කාර්යය ඒ අදාළ කාර්තුව එහෙම නැත්නම් ඒ අදාළ වර්ෂය අවසන් වෙලා දින 75ක කාලයට පසුව මෙම සංඛ්‍යාති නිකුත් කිරීම අප දෙපාර්තමේන්තුව මගින් සිදු වෙනවා. ඒ අනුව අද දින 2024 පළවෙනි කාර්තුවට අදාළ ජාතික ගිණුම් ඇස්තමේන්තුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කළා. මේ ජාතික ගිණුම් ඇස්තමේන්තුව අතර දළදේශීය නිෂ්පාදිතය ආර්ථික වර්ධන වේගය ප්‍රධාන දර්ශක දෙකක් වෙනවා. දළදේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ නිශ්චිත කාලයක් තුළ රටක ආර්ථිකය බිහිකරන සමස්ත නිෂ්පාදන හා සේවා ආර්ථික කටයුතු වල සැපයීම් වල එකතු කළ වටිනාකම් වල සමස්ත එකතුව තමයි දළදේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ. යම් ආර්ථික කටයුත්තක එකතු කළ වටිනාකම කියලා කියන්නේ නිශ්චිත කාලයක් තුළ එම ආර්ථික කටයුත්ත නිපදවන ලද නිෂ්පාදන ප්‍රමාණය, එහෙම නැත්නම් සිදු කළ සේවා සැපයීමේ ප්‍රමාණයේ වටිනාකම එම නිෂ්පාදන එහෙම නැත්නම් සේවාව සැපයීමට වැය වූ අතරමැදි යෙදවුම්වල වටිනාකම අඩු කරපුවාම ලැබෙන අගයට තමයි එකතු කළ අගය කියලා කියන්නේ. ඒ අනුව රටක සියලුම යම්කිසි කාලයක් තුළ සියලුම ආර්ථික කටයුතු ඒ නිශ්චිත කාලය තුළ එකතු කළ සමස්ත වටිනාකමේ අගය තමයි දළදේශීය නිෂ්පාදිතය විදියට හඳුන්වන්නේ. එතකොට මේ දළදේශීය නිෂ්පාදිතය ගන්නේ කිරීමේ වැදගත්කම අපි බැලුවොත් රටක ආර්ථිකයේ ව්‍යුහය ඒ වගේම එහි වෙනස් වීම හඳුනා ගන්න තමයි මේ ජාතික ගිණුම් ඇස්තමේන්තුව අවශ්‍ය වෙන්නේ. දළදේශීය නිෂ්පාදිතය ගණනය කරනකොට අපි මිල ගණන් දෙකක් යටතේ මේ දළදේශීය නිෂ්පාදිතය ගණනය කරලා ප්‍රකාශයට පත් කරනවා. මිලෙහි වෙනස් වීමත් ප්‍රමාණයේ වෙනස් වීමත් දෙකම නිරූපණය වන පරිදි පවත්න මිල යටතේ ජාතික දළදේශීය නිෂ්පාදිතය ගණනය කරලා, ඒ කියන්නේ වර්තන මිලට දළදේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරලා ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම මිලෙහි වෙනස් වීම ඉවත් කරලා ප්‍රමාණයේ වෙනස් වීම පමණක් නිරූපණය වන ආකාරයට ස්ථාවර මිලට දළදේශීය නිෂ්පාදිතය, එහෙම නැත්නම් අපි ඒකට කියනවා මූර්ත දළදේශීය නිෂ්පාදිතය කියලා, ඒ මූර්ත දළදේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරලා ප්‍රකාශයට පත් කරනවා. මෙහිදී අපි පාද වර්ෂයක් භාවිතා කරනවා. මේ වන විට අපි ඒ සඳහා භාවිතා කරන්නේ 2015 වර්ෂයේ පැවති මිල ගණන්, ඒ කියන්නේ 2015 වර්ෂයේ පාද වර්ෂයේ විදියට අරගෙන තමයි ස්ථාවර මිලට දළදේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරන්නේ. මේ මූර්ත දළදේශීය නිෂ්පාදිතය, ඒ කියන්නේ මිලෙහි වෙනස ඉවත් කළ දළදේශීය නිෂ්පාදිතය
කාලය අනුව වෙනස් වීම තමයි අපි මනින්නේ ආර්ථික වර්ධන වේගය කියලා. ඒ අනුව අපි අද දින 2024 පළවෙනි කාර්තුව, ඒ කියන්නේ ජනවාරි පළවෙනිදා ඉඳන් 2024 මාර්තු 31 අතර මාස 3ක කාලය තුල ශ්‍රී ලංකාවේ සිදු ආර්ථිකයේ වෙනස්කම් ඇස්තමේන්තු කරලා මේ දළදේශීය නිෂ්පාදිතය ආර්ථික වර්ධන වේගය ඇතුළු තොරතුරු ප්‍රකාශයට පත් කළා. ඒ අනුව මේ ඇස්තමේන්තු සකස් කරෙන්නේ හැම වෙලාවෙම ඊට පෙර වර්ෂයේ අදාළ කාර්තුවේ අගයන් වලට සාපේක්ෂව තමයි අපි ඒ අගයන් සංසන්දනය කරන්නේ. ඒ අනුව අපි අද දින ප්‍රකාශයට පත් කරපු 2024 පළවෙනි කාර්තුවේ ඇස්තමේන්තු සකස් වෙන්නේ 2023 පළවෙනි කාර්තුවේ ඇස්තමේන්තු කළ අගයන් වලට සාපේක්ෂව. ඒ අනුව අද දින ප්‍රකාශයට පත් කර අගයන් දෙස බලනකොට අපේ රටේ 2024 පළවෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය, එහෙම නැත්නම් දළදේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.3% ධන වර්ධන වේගයක් විදිහට වාර්තා වෙනවා. මෙම අගය 2023 පළවෙනි කාර්තුවේ වාර්තා වුණේ 10.7% ලෙස. ඒ කියන්නේ ඒ අවස්ථාවේ තිබුණේ ආර්ථිකයේ පසුබෑම් තත්ත්වයක්. ඊට සාපේක්ෂව මේ වසරේ පළවෙනි කාර්තුවේ 5.3% ධන වර්ධන වේගයක් වාර්තා වෙලා තියෙනවා. මේ කාලය ගත්තහම 2024 පළවෙනි කාර්තුව තුළ, ඒ කියන්නේ මුල් මාස 3ක කාලය තුළ අපි දැක්ක ඉහළ 2023 පළවෙනි කාර්තුවේ තිබුණු ඉහළ උද්ධමන තත්ත්වය ක්‍රමක්‍රමයෙන් ඒක පහළට වෙනස් වෙනවා. ඒකම අපි දැක්ක 2024 පළවෙනි කාර්තුව වන විට ද්‍රවශීලතා මට්ටම ඉහළාගයක් ගත්තා. මේ ඉහළ උද්ධමනයේ ක්‍රමයෙන් පහළට වෙනස් වෙනකොට ඒ හරහා යෙදවුම් මිල ගණන්, ඒ කියන්නේ බොහෝ කර්ම ආර්ථික කටයුතු වල යෙදවුම් වල මිල ගණන් පහළ දමන්න ඒක පිටුවහලක් වුණා. ඉතින් ඒ අනුව බොහෝ ආර්ථික කටයුතු ක්‍රමක්‍රමයෙන් ඒවායේ හැසිරීම ඉහළ ගියා. විශේෂයෙන් අපිට දකින්න පුළුවන් ඉදිකිරීම් කර්මාන්තය ගන්නකොට 2023 ඉතා පහළ මට්ටමක පැවති ඉදිකිරීම් කර්මාන්තය 2024 පළවෙනි කාර්තුව තුළ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරගන්න මේ වෙනස් වීම පිටුවහලක් වුණා. ඒ වගේම ද්‍රවශීලතා මට්ටම ඉහළ යාම තුළ ආනයනික භාණ්ඩ වල තිබුණු සීමා ලිහිල් කරන්න, තව දුරටත් ලිහිල් කරන්න ඒක ප්‍රයෝජනවත් වුණා. ඒකත් විශේෂයෙන් නිෂ්පාදන කර්මාන්තවල අමුද්‍රව්‍ය ආනයනය කරන්න යම්කිසි පිටුවහලක් සැපයුවා. ඒ හරහා එම නිෂ්පාදන කර්මාන්තවල නිමැවුම් ප්‍රමාණයන් ඉහළ යාමත් මෙම අංශය, ඒ කියන්නේ නිෂ්පාදන කර්මාන්ත අංශයේ ඉහළ වර්ධනයකට හේතු වුණා. ඉතින් මේ ආකාරයට සමස්ත ආර්ථිකය 5.3% වර්ධනයට බොහෝ ආර්ථික කටයුතු වල වර්ධනයන් හේතු වෙලා තියෙනවා. අපි මේ දළදේශීය නිෂ්පාදිතයට අපේ සමස්ත ආර්ථික කටයුතු ගන්නකොට අපිට ඒකේ ප්‍රධාන විදිහට වර්ග කරන්න පුළුවන් කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු සහ සේවා ආර්ථික කටයුතු කියලා. මේ දළදේශීය නිෂ්පාදිතයට මේ එක් එක් සමස්ත ආර්ථික කටයුතු වල දායකත්වය වෙනස්. අපි මේ කාර්තුව තුළ අපි දැක්ක කෘෂිකාර්මික ආර්ථික කටයුතු මේ දළදේශීය නිෂ්පාදිතයට 7.7% දායකත්වයක් දක්වනවා. ඒ වගේම කර්මාන්ත ආර්ථික කටයුතු 26.2%
දායකත්වයක් සපයනකොට සේවා ආර්ථික කටයුතු තමයි ඉහළම දායකත්වයක් සැපයුවේ. යනි 58.9% දායකත්වයක් සේවා ආර්ථික කටයුතු හරහා ලබා දීලා තියෙනවා. ඒ වගේම බාණ්ඩ මත අය කරන බදු සහනාධාර අඩු කළ බදු 7.2% දායකත්වයක් මේ දළදේශීය නිෂ්පාදිතයට ලබා දුන්නා. ඒ අනුව තමයි 2023 වර්ෂයේ පළවෙනි කාර්තුවේ ස්ථාවර මිලට ගණනය කරපු දළදේශීය නිෂ්පාදිතාගේ උණු රුපියල් බිලියන 3161 ප්‍රමාණය රුපියල් බිලියන 3329 දක්වා වර්ධනය වීමට දායකත්වය සපුවේ. මෙම වර්ධනය අපි කෘෂිකර්මයේ කර්මාන්ත හා සේවා අංශයන්ගේ වෙනස් වීම සැලකුවොත් අපි දැක්ක සමස්තයක් විදිහට කෘෂිකාර්මික ආර්ථික කටයුතු 2023 පළවෙනි කාර්තුවේදී 1.6% වර්ධනයක් තිබුණා. එය 2024 පළවෙනි කාර්තුවේදී 1.1% වර්ධනයක් දක්වලා වර්ධනයක් වෙලා තියෙනවා. ඒ සමගම විශේෂයෙන් අපි කර්මාන්ත අංශයේ සැලකුවොත් 2023 පළවෙනි කාර්තුවේ තිබුණේ ඉතා විශාල සැලකිය යුතු පසුබෑමක්, ඒ කියන්නේ 24.3% පසුබෑමක් වුණු කර්මාන්ත අංශයේ ආර්ථික වර්ධනය මේ 2024 පළවෙනි කාර්තුවේදී 11.8% ධන වර්ධනයක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. සේවාංශය ගන්නකොට 2023 පළවෙනි කාර්තුවේ වාර්තා වුණේ 104.6% පසුබෑමක්. එය මේ 2024 පළවෙනි කාර්තුවේදී 102.6% සැලකිය යුතු වර්ධනයක් දක්වා වෙනස් වෙලා තියෙනවා. මේ එක් එක් අංශයට දළදේශීය නිෂ්පාදිතය වර්ධනය වෙන්න එක් එක් විශේෂ ආර්ථික කටයුතු වල දායකත්වය අපි බැලුවොත් කෘෂිකර්ම අංශය සැලකුවොත් සමහර ආර්ථික කටයුතු මෙම ආර්ථික වර්ධනය ධන දෙසට යොමු කරන්නත්, සමහර ආර්ථික කටයුතු එය ඍණ පැත්තට යොමු කරන්නත් බලපෑම් ඇති කරලා තියෙනවා. අපි විශේෂයෙන් ධන වර්ධනය දක්වා කෘෂිකාර්මික ආර්ථික කටයුතු වල ධන වර්ධනයට මස් පිණිස සතුන් නැති කිරීම 6.1% ප්‍රමාණයකින් සිදු වූ වර්ධනය, ඒ වගේම වී වගාව 2.8% සිදු වූ වර්ධනය වගේම මිරිදිය මත්ස්‍ය වගාව 1.1% සිදු වූ වර්ධනය දක්වන්න පුළුවන්. එම කෘෂිකාර්මික ආර්ථික කටයුතු වල සමස්ත වර්ධනයේ ප්‍රමාණය අඩු කරන්න, මම මුලින් කිව්වා 1.1% වර්ධනයක් තියෙන්නේ කියලා. ඉතින් මෙම වර්ධනය අඩු කරන්න තේ වගාවෙන් සිදු 104.1% පසුබෑම, ඒ වගේම එළවලු වගාවේ සිදු 105.1% පසුබෑම, ඒ වගේම සුළු වශයෙන් වුවත් සැලකිය යුතු දායකත්වයක් සපයන පොල් වගාව 0.4% පසුබෑමක් වාර්තා කිරීම හරහා තමයි මේ කෘෂිකාර්මික අංශය සමස්තයක් විදිහට 1.1% පමණක් වර්ධනයට දායකත්වය සපයලා තියෙන්නේ. නමුත් විශේෂයෙන් සැලකිය යුතු ධන වර්ධන වේගයක් වාර්තා කළ කර්මාන්ත අංශය සැලකුවොත් මේ කර්මාන්ත අංශය තුළ සමස්ත නිෂ්පාදන කර්මාන්ත සියල්ලම 10.6% ඉහළ ධන වර්ධන වේගයක් වේගයක් ලබා දීලා මේ කර්මාන්ත අංශයේ දායකත්වයට දායකත්වය ඉහළට ගෙන යන්න දායකත්වය සපයලා තියෙනවා. ඒ වගේම ඉදිකිරීම් කර්මාන්තය 14.2% ඉහළ වර්ධනයක්
ඒ වගේම පතල්හා කැනීම් කර්මාන්තයේ 118.3% වර්ධනයක්, ඒ වගේම ජලයේ ක්‍රැෂ් කිරීම, පිරිපහදු කිරීම හා බෙදා හැරීම කියන ආර්ථික කටයුතු 12.9% වර්ධනයක්, ඒ වගේම විදුලිය, ගෑස්, වාෂ්ප හා වායු සැකසුම් හා සැපයීම කියන ආර්ථික කටයුතු 11.7% වර්ධනයක් සහ මල අපවහනය කියන ආර්ථික කටයුතු 3.0% වර්ධනයක් විදිහට මේ සමස්ත කර්මාන්ත අංශයේ 11.8% වර්ධනයට දායකත්වයේ සපයලා තියෙනවා. මෙම ආර්ථික වර්ධන වේගයේ සැලකුවාම සේවා අංශයේ දායකත්වයේ සේවා අංශයේ සිදු වර්ධනය සඳහා විශේෂයෙන්ම 2024 පළවෙනි කාර්තුවේදී මෙරටට පැමිණි සංචාරකයන්ගේ ප්‍රමාණය සැලකිය යුතු වර්ධනයක් වුණා. ඒ අනුව මෙම සංචාරකයන් සඳහා නවාතැන් ලබා දීම, ආහාර සැපයීම කියන මෙම ආර්ථික කටයුතුවල සමස්ත වර්ධනය 46.4% ඉතා ඉහළ වර්ධනයක් වුණා. ඉතින් ඒ නිසා සමස්තයක් විදිහට මෙම තනි ආර්ථික කටයුත්තේ 46.4% වර්ධනය විශේෂයෙන් සේවාංශයේ වර්ධනයට දායකත්වයක් සපුරා.